අයිභවන්න නෝජක්කේ අයිවන් අදීර ඔබ හැමට ආයුබෝවන් ඔන්න අදත් අපි ඔබලන්ට ආස එහිතන චිත්‍රපටයක් ගැන කතා කරන්න අයයාාවේ මොකද ප්‍රේච්චක ප්‍රතිචාර චිත්‍රපට ගැන ලැබෙනේවත් බොහෝම වටිනවා අපිට සතුටය ඔබත් එක්ක මේ හැම දෙයක්ම ශයා කරන්න ඉඩ ලැබීම ගැන. ඇත්තරම අනෝජක්කේ මේ ඔයාගේ ජීවන චාරිකාව බැලූ හම එතෙක් මෙටෙක් බොහෝ දවල් සිදුවවෙලා තියෙන දයෝපගතුවදියට අද හමුුවීමත් විශේෂවෙන්නේ එක හින්දා මොකද මේ අපි අද කතා කරන්න ිච්චරක තියෙනවන මේ චිත්‍රපටය ගැන මම ගියවු රුද්ධේ ජනවාර විසතුන් ැනි ටිකල්ලකක් ලියරති දස්ේ ද විස්සයෝ හරිරම ජනවා විසතුන් ගනිද ියලරද නාටිකල්ල එකක මගේ නදීර සේනානා කියන පේජ්ජකට එතකොට මංවාාව දන්නෑ වාගේ මේ චිත්‍රපටය බල ලිවේ මම ඒක ටයිට්ල එක තියෙන්නේ ජුලියට්ගේ භූමිකාව සහ අනෝජාගේ අනුරාගික කෙදිරිය එතකොටක්ක මේ ඒකේ එක තැනක මම ලියනවාවෙන්න මෙහෙම කැට්වෝක් නැති සුදු නැති කොන්්ඩෙ ස්ට්‍රේට් නැති සිික්ස් පෙක් නැති අනෝජා වීරසිංහ පිරිමි අපේ හිත් ඇඟ සරිත කරවන්නේ පුදුම විදිහට එතකොට එක අවසාන කරනවා මං ඉතුරටක මැද අඩුක්කරම අයින්කර ලකි කියන්නේ පිරමිත් අන්ලීලයි ඉන්නවා සහ ඉඳල ඇති. මේ චිත්‍රපටේ කොහමාරි වෙලාවහදාගෙන පිරිමි අපි බලමු. බලන ගමන් මගේ අන්ජලී මං මතක් කරගන්න ඔයා ඔයා ගෑන්ජලිය මත්ක කරන්න. ඔවු ඔහු නදිර. ඒ ජුලියක්ගේ භූමිකාව චිත්‍රපටය ගැන හපු අමුතුම විචාරයක්. ඔය ඔය පැත්තිෙන් ජුලියක්ගේ භූමිකාව කිසිගෙන බල තිබුනෙත් නැහැ නියල තිබුුණෙත් නැහැ. ඉති මේක මට... ගේ යාලුව එකක වල තිබහම මකදේ කාලිට FBගත් තිබුුණෙත් න. මගේ යාලුව එක වට තිබ්බාම මං කල්පනා කන කෞද මේ විචාරකයා කියලා. ඉට පසේ නිල්හාන්ටකතා ක ලැහෝ නිල්හන් තමයි වගේ නම්බරිකිව්වේ එහෙමයි මංඔයටට කතා කරේ ඊට පස්සේ බලන්න ඒ අපේ යාලුකම කොච්චර දුරගියාද කියලාකැනෙ මම ස්තූතිවන්තවෙන ඔබට බ්‍රීද්විත් අනෝජා ය චනල්ලේ ආරම්භය. ඔබ ඔබ අදහස ඉතින් චන්නටත් ගොඩාක් පින් දෙනවා මේ වෙලාවෙ මේ හරි ලස්සනට මේ වැඩේ දියත් කිරීම ගැන. ඉතින් මහි විශ්වාස කනවා ඔබ හැම දෙනාටම මේ YouTubeුබ චැනල් එකින් යහපතක් වෙයි කියලා ඉතිේ යහපතක් වෙන විදිය දේවල් තමයි අපි කට්ටීම කතා කර කර කරන්නේ හුදෙක් ව්‍යාපාරික චේතනාවකින් නොවයි. හොඳයි. ජුලෙට් ගෙභූමිකා ගැන්නේ නදීර අපිදැන් අපේ ප්‍රේක්ෂිකයන්ට කියන්න ඕන ොද කොහොමද මේක වුනේ. කොහොමද මේ අදහසාවේ හරි අමුතු වන ලැම්ඩා ගැන කියන්න තියෙන ප්‍රමාණ්‍යය ගොඩාක් විශාල නිසා ලැම්ඩා ඒ අත්දැකීම් අපි වෙනම දවසක හොඳර කතා කරන්න ඕන. නමුත් එංගලන්තේ ලැම්ඩා කියන්නේ London Academy of music and්‍රමකා කියන ආයතනය ලෝකේ තියෙන විශිෂ්ටම රංගන පාසැල් වලින් ප්‍රමුකත්වයක ඉන්න ආයතනයක් ඉතින් චි්‍රට ගැතවන මේ චිත්‍රපට ඉරවල අප ලැම්ඩායකට ගිහිල්ල ඒක බැදිනේහමක්කොම කටයුතු කරගනාවයි විස්තර හොට පස කියන්න. ඉති ලැම්ඩයයිකට ගියානිකහොමහරිමක් ගියාට පස්සේ අපේ හැම වාර අවසානයකම නාට්‍යප එන්නවා අපි ගෙන ගනිපු ෂේක්ස්ිය කියන්න සුදු කලයෙක් ෙද කිලවත් න්න රෝමියෝ ජිලියට් හතේ රෝමිය ජුලියට් ිල්ම් එක බලතින පොඩිකාල ස්කෝලන් කාලඒ නමුත් වැඩිය ශේක්ස්පියය ගැන ක්ප ගන දන්න නෑ ගියහාම අපිට බොහෝ ෂේක්ස්පිය පිළිබඳව විස්තර සහ ඔහුගේ නාට්‍යේ පිළිබඳව අපිට හදාන්ට ලැබුණා ඇත්තටම මම පුදුම ආදරයක් පුදුම ආශාවක් ශේක්ස්පකිරහි ඇති වනේ ලැම්ඩය කර ගියාට පස්සේ ඒ ගැනත් බොහෝ දේකතා කරන්න තියෙනවා පසුවට දැන් අමට හම්බුුණා මගේ කණ්ඩායමට රෝමියෝ ජුලියට් නාටේ රඟපාන් අනේ මට ජුලියට් නම් හම්බුන්නෑ මුොකිද මට තිස් හයක් නේ කාලෙ රෝමියෝ ජුලියට් කියන්නේ අවුරුදු දා හතරක විතර තරුුණියන් පුංචි ගෑන් ලමේ ඉතින් අවරුදු තිස්හයකෙක් කෙනෙකුටු දෙන්නෙ නෑනී මේ අනේ මට හම්මුලේ ජුලියට්ට බලාගන්න නර්ස්ගේ චාරිතය හරිදුකයි රහසෙල්ලලාට ජුලිය ටැක්කරනො දුකේෙන් බලයින් සි මගේ මම හිතනවා මෙච්චර සුන්දර චරිතයක් මේ ජීවිත කාලේ මට අයි රඟ පණ්ඩ බෑණ කියලා හරි දුකයි යාපසට යන්න පුුවන් බෑලි මයිසා පසට අබන්. හිති හර නිලියක් හැටියට මේ ලෝකෙන් ප්‍රේමවන්ත මත්තිශය ප්‍රේම නියම චරිතය මට රඟ පා්ඩ බෑන කියලා හර දුකයි. ඉතින් කොහොම හරි ඔය ලැම්ඩා ආයත නේගෙන ගන්න අප යනිසිට ඉගෙන ගන්න කාලීවරු වෙලායිනකොට කිට්ටුව විජේ ධර්මස්ශ්‍රී අයියා දවස මට කතාකන අපේ හිටපු අති විශිෂ්ඨ අධ්‍යක්ෂකවරේ තරුණ ලමයි දන්න ඇතුව ඇති සහරවිට. විජේ ධර්මශ්‍රී අය කතා කළ මට කිව්වා ඔහු චිත්‍රපටියක් හදන්න්න යනවා. ප්‍රධාන චරිතයේ මව තෝරගැ තියෙන කියල මට කතාවත් කිව්වා ස්කිප්ිකාපවම දෙන්න කියලලා චිත්‍රපටිතම ගුරු ෙදර තිස්සා භේසේකර ශූරීලියපු. තිරකතාව. මට හරි සතුටයි මමොකොමංකරන්නකිලලා මො දිනත් මගගේ විලිමගත්ත ලංකාවට ඇල්ල සතියක් ඇතුළත ශූටිම් පටගන්. තැ මේකේ තවත් පරවින්ද්‍රාන්දේනය ආශෝක පීරීස් ඒ වගේම ජක්සන් ඇන්තන රංඟපානෝ ප්‍රධාන චරිතයක් තවත් ප්‍රධා චාතයකගේ ජක්සන්ගේ ෆර්ට ෆිල්ම් එක. ජෙක්සන් මේ නාට්‍යයහ රංග කලාව ගැන හොඳට දන්න බවවොම දන්නවා. මාත්තෙක්ක තාරාදීවිටෙල් නාටේ රඟ පාලතියෙනවා හිතින් මම ආවට පස දැ ජැක්සන්ට හරි උමනාවවතියනවාමි විච්චදේව විස්තර දැනගණඩුව කට්ටියම ජගච්චාමිල්ල නිලේන්ද්‍ර දේශප්‍රිය අස්සෝකයියයා කොට්ටියමට ක්සන් දැම් ප්‍රශ්නහනවා තිබ නිවාඩුවල හැන්දවට කතා කරන්න නි ලැම්ඩයක ගැන සහ ඔය ඒහි විස්තර ගොඩක් විස්තර කිව්වා මං කියන්නම් අපිට මේ අදාළ මාතෘකා වැයටති. ජුලිය්ගේ චරිතය ගැන කියලා මං මේ මංහුගා දුක්හුණා කියලා මගේ හීනයක් කියලා ජුලියට් මං කිවම ජක්සන් මූන් දිහබලයිඳඟකෝ. ඔය තියෙන්නේ හොඳ චිත්‍රපටි කතාවක් කියලා. මගේ ඒ මුකක්ද කියලා ඉරි පසේ හරරි ලසට කතාව කිව්වා මොකද කතාව. සිනමානීලියක් මානසිකව ව්‍යකුල වුණු සිනමානිිලියක් ඇයගේ හීනය ජුලියට ජුලියට් රංගපාන එක මුළු දවසම ජීවත්වවෙන්නේ ජුලියට් වගේ කතා කරන්නේ ජුලියට් වගේ ජුලියට්ගේ කෑලියක් කරනවා අන්න ඒ වගේ හරිම නි හරිම ව්‍යාකූලයි. ඒ වගේම ඇය විවාහ නළුවෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා. අවසානයේදී ඇගේ ජීවිතය අත්තිශයින් ජුලියෙට්ගේ වගේම කේදාන්තේකින්. ඉවර වෙනවා මේ චිත්‍රපටයක් එකම අවාසනාව තමයි. අපේ ප්‍රේක්ෂකයාර්මි චිත්‍රපටි තේරුන්නෑ. මොකද ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳෝ දැනුවක් නැතික කෙනෙක්. ඒ චිත්‍රපටේ බල්නොකොට එක පාට දෙබස්ටික්කේ නවා එක මොකද කියල තේරෙන්න්න.ඒ පාටම හොඳට හිටපු ගෑනුවක්ෙන දෙබස්කීගේ රංඟ පානවා. ති ඒවෙලාවටමී මොන විකාරයක්ද කියලාවාගේ එකක් තමයි නොදන්න ප්‍රේක්ෂිකයෝ හිටිය හැබැයි මේ කොළම්ඹවට කියැන මහනුවර කොළඹ වගේ නගරාසන්න ප්‍රදේශවල ඉංග්‍රීසි සාහිතය දන්න අය පුදු මාකාරවිදිහට විඳපු අගේ කරපු චිත්‍රපටක් ඒක ඇත්තට නොතේරරිච්චි කාවාසනවක් මටහිතෙන දැන්වඔය චිත්‍රපටය අපි රිලීස් කරොත් හුඟාක්ම ප්‍රේක්ෂකයෙන් වැළඳ ගනිී කියලා මටහිතෙන. ල පගන ලකාවිනම් ලිග වගන්න සල්ල ර චර කමති ක මගේ හිනේ තවසිදව සමක වාසටන ප Lady, by yonder blessed moon I vow that tips with silver all these fruit tree tops. Oh, swear not by the moon, the inconstant moon that monthly changes in a circled orb, lest that thy love prove likewise variable. <laughs> <laughs> what shall I swear by? Do not swear at all, or oh, if thou wilt, swear by thy gracious self, which is the god of my idolatry. අනිතක්ගේේ ද පොඩක් කියන්න පුළන්දවේ ඔය වකාන තුළි කමල් අදරච්චි රංඟපානවා අක්කත් රඟපාන තරෝ අන්ජලිගේ කැරෙක්ටර එක ඒගේ වැඩගන්න හැටමි සම්මත ප්‍රේමේ බැඳපු ජීවිත ඇතුලට තුන්ගනි පාර්ෂව ඇතුුණනාට පස්ස වෙන විනාසය සම්බන්ධුවය කතා කරන්නේ පොඩ්ඩක් ඒ සම්බන්ධවක්කගේ. අදක සා දැුමත් එක් ුකල්ලපොඩි විනාඩියක් ාගරන්නුක දැම් ඉතෙන්දිී ජක්ෂන්ගේ ඔය ඕක කිය තිබුණන ඔ වගේ විචාරමි කිය තිබුණ ජක්සන් හු දරන්ත ක්ලා ගේ අදකම් බෙහිවින්නේ වහල්ල වනා ඒ වගේමයි කමල් අදරාරච්චි. කමල් කියන්නේ පුදුමාකාරම අ විජයයා ගැන කීවවාගේ පොල්කොක්ස් ගැන කීවවාගේ හරි උණුසුම් හදවතක් තින මනුසෙක්ණෙකමන් ඒක නිසා ඔහු උතුලින් අර ඒ හුදර ගැලපනේ වගේම බොහොම විනෝදීඉන්න චරිතයක්නේ ඒ ඒ නිසා ඒ විවිධ අවස්ථා නිරූපණයේදී කමල්ගෙනුත් ලොකු රුකුලක් ලැබුණා ඒ රි මමුතු චරිතයක්කයකැන්නේෙ ඒ චරිතයමට හොන්ඳට අවබෝධ කරගන්න මංගොඩ මානසික රෝහල් ගිල්ල. මම අධ්‍යනයකේදු නා මානසික රෝගීන්. ඒ ගිහි ආවමල ඊට පපස ෂෝටිං කරනකොට ම ඒ ෂෝටින් වලේඒ ෝඩ් එක දකෙන ෂෝටින් කල ෙදරෙනවා ගෙදරවිල්ල ට ඊට පස වෙන කිසිදැක් කරන්නිතෙන්න්නේ එම කාමරය තුටල ඉන්න. ඔහම දිෙන කීපයක් යනකොට මගේ විශාදය අර්සාමාන්‍ය ප්‍රමාණිති වුණු විශාදය දැඩ්ඩි ලෙස වැඩිවෙන පටන්ගත්තා ඒ වැඩිවී මත් එක්ක මට කොටිම ඇදකවත් නිදාගඩ බැරි තත්ත්වයක් ඇවිල්ල මට විශාල බයක් බීතියක් මට දැනෙන්ඩු පටන්ගත්තා.

එතකොට කාංචනා කියලා අපේ කොස්ටියම්ස් කරපු නංගි තමයිමටකිව. අක්ක්‍යවවාට ඩිප්‍රේෂන් කෙල් ම දන්නහැ. දෙ මුහද මේ කියලා. එතුරක අක්ක්‍යවවාට ඩිප්‍රෂන් ක්මට මනොවෛදදිවරක්ලන්ට අන්න කියලා. ඇත්තටම ඒ මනවෛ්‍යව වරියක්ලඟට මාව යොමේ එතුම මට කිව බෙත් බොන ගමන් මොකද මුකුත් කරන්න බෑ මම වැටච්ච දැන වැටිලයි නෝ රස්වාව කරගන්න බෑ රසාාවට අන්න බෑ එතකොට මම සිංගල් පේරන් කෙනෙක් මට තනි මාව විතරයි පියෙක් නැති දරුවෙක් එකක් මම ජීවත් වෙන්නේ ඉතින් කොහමදරස්සා නොකර කොහොම ෆිල්ම් සල ශටින් වට න්නඇැව.ටපස ඩොක්ට කිව ඔයා බෙහෙත් බොන ගමන් මිනිමක හොඳර මතක තියාලන්න බෙහෙත් බොන ගමන්. ඒ ේ ල් රන්න කිය දැහු ක් න ෙත් බොන්ඩි ම කරන්න කියලා ඒ දේවල් කරන්න හොඳන. බෙහෙත් බොන ගමන් භාවන යෝගා ඔය මේ වගේ බොහ බොහොමෝ කොල පාට තියන ැ න ක ප ති ඒ ැ ල ඇ දිද ානය හද දි ගේ දේවල් කරන්න කියලකිවා. ඇත්තටම. ෙත් ිහොම ැට ගඩුවත්බෑ ම සාහල දහිරයක් ගන්න අය වෙලාවට මගේ දුව මතක් කළම නැකිටින් ඩෝන මෙතනින් කියලා එහෙම නැගිටලා මේ දේවල් කරපු නිසා තමයි මං පසුව ඉංගලන්තයට නැවත ගිහිල්ලා මගේ ගුරුවරුන් එක ඉගෙනගන මේ මානසික විශාදය ඇතුළු මානසික රෝගවලින් අයින්වෙන්න කළ යුතු ව්‍යයා මෙහෙම බොහෝමයක් මං ඉගෙනගෙනාව ඊට පස්සේ ඕකට මූලික හේතුවක් ච්ච තැනන් තමයි ජුලියට්ගේ බහොමිකාව මම සියදිවි නසාගන්න උත්හගතවාර අනන්තයි ප්‍රමාණයි. අනෝජක්කේ හක්කගේ දැන් ඔය ජීවිතය බලපාප පහහිටි කතාකරන්නෙන් නිලියක් විදිහට ඇත්තටම මට මටකව කිවොත්ේම කවුරුහරරි අනෝජගේ හොඳම සිනමාකෘතිය මොකක්ද. සිනමා රංගන ොකක්ද කියල තෝරන්න මල්දනිය සිමියුන් සිරි මැදර ජලර්ක්ගේ භූමිකාමක් ස්රහ බොත් මන් දෙ පාරක්කහිතන්න ජුලියර්් ූමිග තොරගන්නවා. ල්දනියය සිමියෝන්වලට ලෝක හොඳම නිල්ලියට සම්මානය හම්බෙලාතියෙනවා සිරි ඇදුරේ විශිෂ්ට රංගණයක්ත්තිවා නමුත් මේ අර මම කියන ලංකයේ ගැහැනිය බෝ චන්න හැමතිස්සම කියනවා අපිට කේරලේ රඟයි කියලා. අපි අපිට ඉට හාට ගෙල් අපි සිනමාව කරනවා ඩා අපිට කිය මේ ලංඟ අපේ සිනමාව අපි හොයගන්නඕන කියලා මහිතනවා අක්ක අපේ සිනමාව හයාගෙනන අපි හරි නිදි රඟපෑාව කියලා ජුලියක්ගේ බෝමිකාවේ විශෂ්ට රංගයක් තිදිර මොමදකිින්. ගොඩක් ස්තතියින් අදීර ඔයාගකමෙන්ටකට අපි ඊට පස්ේ දැක්ක ෆිල්ම් ෆස්ටිවල් ොල ෂේක්ස්පියයින් ලා කියන ෆිල්ම් එක. හැබැයි හොඳ වෙලාටි ජුලිය්ගේ භූමිකක් ටි සල කලා තිබා නැත්තන් සහර හිතන්න පුල අපි ශේක්ස්ියන් ල් කොපි කරා කියලා එතෙන්ද අපි හුඟක් ඉස්සරයි හිටිය තින්මං ජෙක්ෂන්ට ස්තතුතිවන්වේවා එවැනි තේමාවක් මන්දුුණු කතාාව තුළින් හදල දීප එක ගැන. අනෝජක්කය අපේ මේ වැඩසටහන මෙතනින් නිමා කරමු. නිමා කරන්න කලින්මං පොඩි කතාවක් කියන්නක දන්න සමන්න අතව දේටි. ඕ සමන්න අආතාවදෙට්ටි එක දවසක් ප්‍රේමකීර්ති දල්විස්ගේ අනුස්මරණ වැඩසරහනකට වෙල කියනවා. ප්‍රේමකීර්ති නිපුනයි නිපුනයන් ජනප්‍රියන් නිපුනනෑ නිපනයන් ජනප්‍රියන. හැබැයි ප්‍රේම කීර්ති නිපුුණයි ජනප්‍රියයි කියලා මං ඔ ඔ ඔය කතවෙේ. එ කීර්ති කියෙන තැනට අනෝජීර ංහකිර දාලා ඉවර කරන්න කතාව බෝම ස්තූතියි අනෝජක්කේ අද සභාව වනාට. බොහෝම ස්තුූති මංහිතන්නේ ඔබලාට ජීවිතයට එකුතු කරගන්න බොහෝ දේවල් ජුලෙඩ්ගේ භූමිකාවචිත්‍රපටේ කතාව සහ මගේ ජීවිතය තුළින් ලබෙන් ඇති කියලා තමන් හොඳට බලාගන්න විශේෂෙන් තමන්ගේ මනස මොකද මනසරැකගත්තවෝ ජීවිතේ රැකෙනවා. එනම් සවදායක දිනයක් වේවා.